iPhone කියලා පිළිගන්න අපේ විචාර බ්ලොග් එකත් එක්ක එකතුලා ඉන්න යාළුවන්ව ටිකක් අලුත් විදිහ දෙයක් කරන්න හිතලා තමයි අපි විචාර කියලා බ්ලොග් එකක් පටන් ගත්තේ. ඕගොල්ලෝ සමහර කට අපේ මනස්ගත බ්ලොග් එකත් එක්ක එකතුලා ඇති. මම මනස්ගත බ්ලොග් එකත් එක්ක එකතුලා ඉන්න යාළුවන්ටත් ආරාධනා කරනවා අපේ විචාර බ්ලොග් එකත් එක්කත් එකතුලා ඉන්න කියලා. විචාර බ්ලොග් එක අපි කතා කරන්නේ සමාජයේ යම් කිසි කැළඹීමක් ඇති කරපු නවකතාවක්, කෙටි කතාවක්, සින්දුවක්, සමහර කට කවියක් වෙන්නත් පුළුවන්. ඔයාලට අරගෙන එනවා අපි එක. අපි සම්පූර්ණ කතාවම වට කියන්නේ නැහැ. හැබැයි කතාවේ තියෙන වැදගත් දේවල්, ඒ කවියේ තියෙන රසමුසුතැන්, ඒ සින්දුවේ තියෙන ලස්සන පදවැල් අපි ඔයාලට අරගෙන එනවා. පුළුවන් නම් ඒ පොත, ඒ සින්දුව, ඒ කවිය හොයාගෙන ඔයගොල්ලෝ රස විඳින්න. ඉතින් විචාර බ්ලොග් එකේ පළවෙනි එළුමේ අපි අරගෙන ආවේ සුඳුරු දඩබ්බරයෙක්ගේ සුඳුරු පොතක්. මේ දඩබ්බරය ගැන පොඩි විස්තරයක් කරොත් එහෙම මීට අවුරුදු 10කට විතර කලින් ස්වාධීන රූපවාහිනිය විකාශනය වුණා වෙනස කියලා වැඩසටහනක්. එතන හිටියා දඩබ්බරය දෙන්නේ. ඒ දඩබ්බරය දෙන්නගෙන් එක්කෙනෙක් තමයි ඉරිෂන් පතිරත්න කියන්නේ. ඉරිෂන් පතිරත්නම තමයි හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ කියලා අපිට කිව්වේ. ඒ ඉරිෂන් පතිරත්නම තමයි අමුඩයක් ගැන සින්දුවක් කිව්වේ. ඉතින් ඒ ඉරිෂන්ගේ කුළුඳුල් නවකතාව තමයි ස්වරාර්ථ සිද්ධෙහිවත් ශාස්ත්‍රීයේ දඩබ්බරය. මෙතින් මේ පොත පොතේ මිල රුපියල් 400ක් වෙනවා. පොතේ පිටු 134ක් තියෙනවා. ඉතින් අපි අද හිතුවා මේ පොත ගැන කතා කරන්න. මේ පොත ගැන කතා කරන්න පටන් ගත්තොත් එහෙම ඉල්ෂාන් හරි අපූර්ව තැනකින් මේ කතාව පටන් අරගෙන දිනවා. විදුමඩත් කලින් මම මේ කතා කරන්නේ ප්‍රේමය යනු එක් වූවන්ගේ රජ දැක්ම නොව ප්‍රේමය යනු එක් නොවූවන්ගේ හද ගැස්මයි කියලා. ඉතින් ඔහොම කියන ඉල්ෂාන් අපිව කතාවේ හරි ලස්සන තැනකින් ප්‍රවිෂ්ටය ලබා ගන්නවා. මේ කතාවේ අපි පටන් ගන්න තැන විදිහට ගත්තොත් කතාව පටන් ගන්නේ සිද්ධාර්ථ කුමාරයා වෙනුවෙන් සුද්ධෝදන රජතුමා පොඩි උත්සවයක් ලෑස්ති කරනවා. සියලුම ප්‍රාදේශීය සහ ජනපද නායකයන් සියලුම රජවරු කුමාරිකාවන් පිරිවරාගෙන. හැබැයි සිද්ධාර්ථ කුමාරයා එහෙම නැත්නම් දඩබ්බරයා එන්න ටිකක් පරක්කු වෙනවා. ඕකට පොඩ්ඩක් සුද්ධෝදන රජතුමාට කේන්ති ගිලින්නේ. හැබැයි කතාවේ ඒ ප්‍රවිෂ්ටය අපිව රඳවගෙන තියාගෙන ඉන්නවා මුළු පිටු 134 පුරාම. ඒ ප්‍රවිෂ්ටය ලබා ගන්නේ සිද්ධාර්ථ කුමාරගෙන් අහනවා කොහෙද ගියේ කියලා. පොඩ්ඩක් කේන්තියෙන් අහන්නේ. එතකොට කියනවා මම ගියා සොහොන් පල්ල හම්බෙන්න කියලා. ඔයගොල්ලෝ හිතන ඇති රාජකුමාරයෙක්ට මොකද්ද මේ සොහොන් පල්ලෙක් එක්ක තියෙන සම්බන්ධය කියලා. එතෙන්දී කතාව ගලාගෙන යන එක්තරා තැනකදී කතා කරනවා අපි අහලා තියෙනවා සුද්ධෝදන රජතුමාගේ පුතා එහෙම නැත්නම් සිද්ධාර්ථ කුමාරයයි යශෝදරා දේවියයි අතර ආත්මගත සංසාරගත ප්‍රේමයක්. හැබැයි අපි අහලා නැහැ සිද්ධාර්ථ සහ ශෝභා එහෙම නැත්නම් සිද්ධාර්ථ සහ ගෞතමී කියලා සම්බන්ධයක්. ඔය ශෝභා කියන්නේ සෝන්පල්ලාගේ දුව. ඒ කියන්නේ සිද්ධාර්ථ කුමාරයා ගිහිලා තිනවා සෝන්පල්ලාගේ දුව මුණ ගැහෙන්න. මේ කතාවේ ශෝභා ගැන කතා කරලා ඉවරලා කාන්තා චරිත දෙකක් වටා තමයි කතාව යන්නේ. එකක් යශෝදරා දේවිය, අනිත් එක තමයි ගෞතමී දේවිය. මට මුලදීම කියන්න බැරි වුණා මේ පොත සාම්ප්‍රදායික උපාසක මහත්වරු එහෙම නැත්නම් සාම්ප්‍රදායික උපාසක අම්මලා කියෙව්වේ නැත්තම් වඩා හොඳයි. මොකද ආගමික භක්තියත් එක්ක යථාර්ථය තියෙන්නේ ටිකක් ඈත කියලා අපිට ඉරිෂාන් කියලා දෙනවා. ඉරිෂාන් හරි අපූරු වචන මාලාවක් යොදාගෙන තිනවා. පොතේ කතාවේ අපිව ඇද බැඳ තියාගන්නේ මෙන්න මේ ඉරිෂාන්ගේ වචන සෙට් එක. හරි අපූරු වචන සෙට් එකක් තියෙනවා. ඒ වචන සෙට් එක මොකක්ද කියලා අපි ටිකින් ටික කතා කරමු. දැන් ඔයගොල්ලෝ ටිකක් කොල්මන් වෙලක් දන්නේ මේ තියෙන සර්වාර්ථ සිද්ධෙහිවත් ශාස්ත්‍රීය දඩබ්බරය කියන්නේ මොකක්ද කියලා. සර්වාර්ථ සිද්ධ එහෙම නැත්නම් සියලු දේ අර්ථාන්විතව යහපතව සිදු කරන්නා. එතන ශාස්ත්‍රීය කියන්නේ බුදුන් උපන් කුලය. දඩබ්බරය කියන්නේ සිද්ධාර්ථ කුමාරයා. මෙතනදී පුංචි පටලැවිලි වගේක් තියෙනවා. ඒ කියන්නේ අපි සාම්ප්‍රදායික ඉගෙන ගන්න බුද්ධ ධර්ම එහෙම නැත්නම් බුද්ධ චරිතය ටිකක් වෙනස් විදිහකට තමයි රචනා කරලා තියෙන්නේ ඉල්ෂාන්. මොකද මේ කතාවේ මුලයි අගයි අපි දන්නවා. එහෙම දන්න කතාවක් කම්මැලියක් නැතුව කුතුහලයකින් තව කෙනෙක්ට කියනවා කියන්නේ මම හිතන්නේ ඒක අති විශිෂ්ටයි.
ඒ විශිෂ්ටත්ව දිශාන්තුර තියෙනවා. ඉතින් මේ කතාව එක තැනකදී කියන අපි පුංචි කාලේ අහපු දේවල් මේවා. එක තැනකදී කියනවා පොඩක් යශෝදරාට මේ කතාව කියන්නේ. පොඩක් හිතන්න යශෝදරා, ඉපදුණු ගමන් මිනිස්සෙක්ට කතා කරන්න පුළුවන්ද? ඉපදුණු ගමන් මිනිස්සෙක්ට ඇවිදින්න පුළුවන්ද? එහෙම ඉපදිච්ච ගමන් පුළුවන් වෙච්ච දේවල් අවුරුදු දෙක තුනක් ගියාට පස්සේ අමතක වෙන්න පුළුවන්ද? හරි ලස්සන දෙපසක් පොඩ්ඩක් හිතලා බලන්න. ආගමික භක්තියයි යථාර්ථයයි අපිව කොච්චර දුරකට ගෙනහිල්ලා තියෙනවද කියලා. අපි අහලා තියෙන යශෝදරා දේවියත් එක්ක සිද්ධාර්ථ කුමාරගේ තිබකත් සම්බන්ධ කියලා මම කියවනේ. ඒක ආත්මගත ප්‍රේමයක් කියලා තමයි අපි ඉගෙන ගත්තේ. හැබැයි මෙතනදී කතුවරයා හරි ලස්සන්ට සිද්ධාර්ථ චරිතය සහ කිසා ගෞතම චරිතය එක් කරන්න හදනවා. මොකද මෙතනදී කතුවරයා කියනවා අපිට, ලෝකේ හොඳම ගැහණි වුණත් පෘථග්ජන මිනිස්සෙකුට හම්බුනාම එයාගේ චිත්ත සන්තාපය හඳුනාගත්ත ගැහණි ඉදිරියේ අර හොඳම ගැහණියත් පරදින්න පුළුවන් කියලා. ඒ කියන්නේ ආත්ම ගානේ පතාගෙන ආවත් ඒ හොඳම ගැහණිය වුණත් කිසා ගෞතමිය සිද්ධාර්ථ කුමාරයා සම්බන්ධයෙන් ජීවිතේ ගොඩක් දේවල් දැනගෙන ඉන්නවා. ඒ දේවල් එක්ක කාටවත් කියන්න බැරි බැඳීමක් සිද්ධාර්ථ සහ ගෞතමිය අතර ඇති වෙනවා. මම ඒකයි කිව්වේ මේ කතාව සාම්ප්‍රදායික උපාසක අම්මලා සාම්ප්‍රදායික උපාසක මහත්වරු කියවන්න එපා. පුළුවන් නම් මේ වීඩියෝ එක මෙතනින් එහාට බලන්නත් එපා. මොකද මේ මම එහෙම කිව්වේ ඔබ ඔබගේ මතය වෙනස් කරන්න කැමති නැත්නම් ඔබ සමහරක් විට මේ පොත වෙනුවෙන් ගල් ගහයි. එහෙම වුණොත් අපිට රසස්වාදයේ තියෙන කෘති තවදුරටත් බිහි නොවේ. එහෙම දෙයක් නොවෙන්න තමයි මම කිව්වේ. දෙයක් දරා ගන්න බැරි මිනිස්සු මේ පොත කියවන්න එපා. පුළුවන් නම් මේ වීඩියෝ එකත් මෙතනින් එහාට බලන්න එපා කියලා. මේකේ ටිකක් ඒ කියන්නේ අපි දැකලා තියෙන අපි අහලා තියෙන සිද්ධාර්ථ කුමාරගේ චරිතේ වඩා ටිකක් පොළවේ පය ගහලා ඉන්න බවක් මට පේනවා. ඒ කියන්නේ මෙතෙන්දී කතා කරනවා සිද්ධාර්ථ කුමාරයා මත්පැන් පානය කරනවා, සිද්ධාර්ථ කුමාරයා රාත්‍රී සමාජ ශාලාවලට යනවා, නලක නැගුම් රංගනවා, ඒවා බලනවා. ඒ සියලු දේවල් එක්ක සියලුම කායික සැප සම්පත් සිද්ධාර්ථ කුමාරයා ලබනවා කුමාරයෙක් විදිහට, ඒ වගේම සාමාන්‍ය මිනිස්සෙක් විදිහට. මොකද අපි දැකලා තියෙන අහලා තියෙන ලෝකේ ඔය සිද්ධාර්ථ කුමාර චරිතය අපෙන් තියෙන්නේ ගොඩක් ඈත. අපි දකින කුමාරවරු අපි දකින මිනිස්සු වගේ නෙවෙයි, ටිකක් වෙනස්ම තලයක තමයි අපිට ඉතිහාසය අපිට උගන්වලා තියෙන්නේ. ඊයේ බුද්ධ චරිතය අපෙන් යථාර්ථයෙන් ටිකක් ඈතට අරගෙන ගිහිල්ලා කියලා මට හිතෙනවා. ඒකත් එක්ක තමයි මම කිව්වේ මේක මේ අපෝසරයක් කියනවා. ඔයාට හිතෙනවා නම් කියවන්න ඕනේ නැහැ කියලා කියවන්න එපා. මේ කතාවේ අන්තිම හරියේදී හරි ලස්සන තැනක් තියෙනවා. මේක එක තැනකදී කියනවා සිද්ධාර්ථ කුමාරයා සමුගන්න යන්නේ මේ ගිහිගෙන්. සිද්ධාර්ථ කුමාරයාට පොඩි සම්බන්ධතාවයක් ඇති වෙනවා යශෝදරාත් එක්ක විවාහයෙන් පස්සේ රාහුල ඉපදීම. හැබැයි සිද්ධාර්ථ අපව හැරලා එනවා රාහුල බලන්න, කතා කරන්නේ. යශෝදරත් අහගෙන ඉන්නවා සිද්ධාර්ථගේ අඩිසලකුණු. යශෝදරත් කතා කරන්නේ. මොකද යශෝදරට උනේ සිද්ධාර්ථ කුමාරයා ඔහුගේ විමුක්තිය පතා යන අයුරු බලන්න. ප්‍රේමේ පෞරුෂය තියෙන්නේ අත්හැරීම තුළ. ඔන්න ඕක හරි ලස්සනට පහදලා කරනවා අපිට යශෝදරා දේවිය. ඉතින් යශෝදරා දේවියට සමුදීලා සිද්ධාර්ථ කිසා ගෞතමයට සමුදෙන්නෙනවා. මේ මීට අවුරුදු ගණනාවකට කලින් එතෙන්දී සිද්ධාර්ථ කියනවා මෙන්න මේ දවස. කතුවරේ හරි ලස්සනට එක අපූර්වට මෙන්න මෙහෙම කියනවා. ඔබට මමත් මට ඔබත් මුණ ගැසෙන අවසන් රාත්‍රියයි මේ. කවුරුත් නොදත් අපේ ආදරණීය කතාවට වටිනාකමක් දෙන්න මට ඕනේ. ඒ අවසානය ප්‍රේමණීය නොවුණට කමක් නැහැ. හැබැයි එය ගෞරවණීය විය යුතුයි. ඒ ප්‍රේමයට වටිනාකමක් තිබිය යුතුයි. දන්න කතාවක දන්න අවසානයක නොදන්න විත්ති ටිකක් හරි අපූර්වට හුගතලා තිබ්බා. ශාස්ත්‍රීය දඩබ්බරයා
ගීගෙන් සමුගන්න. අවසන් කොටස අවසන් පිටුව 134 වෙනි පිටුව මං ඉන්නේ. ඒක අන්තිමට ඔහු කියනවා ප්‍රේමයේ පෞරුෂය අත්හැරීම මිස අන් යමක් නෙවෙයි කියලා. ඒ බව සිද්ධාර්ථ කුමාරයා අපි කාටත් පසක් කර දුන්නා. පසුවදනක් නෑ පොතේ. එහෙනම් ඒ පසුවදන ඔයාට ලියන්න පුළුවන්. පොත කියවන්න පසුවදන ලියන්න. එහෙනම් ඔයාලගේ මොකක් හරි විශේෂ පොතක් තියෙනවා නම් අපි ඒ ගැන කතා කරමු. පල්ලෙයා කමෙන්ට් తీරුවෙන් දාගෙන යන ආසම පොතක් ගැන අපි ඒ ගැන කතා කරමු. ලස්සන ලස්සන වාක්‍ය, ලස්සන ලස්සන කතා වගේ ගොඩක් තියෙන පුළුවන්. එහෙනම් subscribe කරන්න එකතු වෙන්න අපිත් එක්ක විචාර බ්ලොග්. ඊයින් එන්නම්